වනයිනේ ආපහු ගෝඨාභය ගෙන්නන්න එපා. ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනවා. එතුමාට අත්වෙච්ච ඉරණම අනුව නම් මට නම් හිතා ගන්න බෑ නැවතත් මේ රටේ ඇවිල්ලා මේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ජයවර්ධනගේ සහ ගාමිණී ෆොන්සේකාගේ මිනිබිරියගේ දකාගේද චන්න විජයවර්ධනගේ පුතෙක්ද කොහෙද? දුවාරයාගේ පුතා. ඒගොල්ලෝ එහෙම කියලා තියෙනවා. ඔබතුමා කිව්වේ දැන් මං කියපු එකම තමයි. JP එකත් ඒක කියලා තියෙනවා නම් එතකොට මේ මතය තමයි මාත් කියන්නේ. දැන් මම කිව්ව එකම තමයි ඔබතුමාත් කිව්වේ. හැබැයි හරි පුද්ගලයා තෝරාගන්නේ කොහමද? එතකොට ජේෂ්ඨයෝයි පක්ෂනායකයෝයි පැත්තකට වෙලා ඔය හරි පුද්ගලයින්ට අවස්ථාව ලැබෙනවද කොහොමද ලබා දෙන්නේ කියන එක ප්‍රශ්නයක්. විසඳුම ඒක තමයි. නමුත් ඒක කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තියෙනවා. දැන් වර්තමානයේදී විවස්ථාවෙන් මේ ඔක්කොම කරලා තියෙන දැන් හැමෝගෙම විවස්ථාවට අනුව කටයුතු කරනවා. මේ පිට සංගමයක එවනයිනේ ආපහු ගෝඨාභය ගෙන්නන්න එපා. විවස්ථාවට අනුව කටයුතු කරනවා. ඒක කළා ආපහු රනිල් වික්‍රමසිංහ විපක්ෂවාදී කළා. ආපහු රිවර්ස් එකේ යන්න ඕනේ. එතන අසාධාරණයක් නිකල්ලා තියෙනවා. ඒ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න ඕන නම් ඇයි ගෝඨාභය ටිකක් අසාධාරණයක් කරේ එනවා. ගෝඨාභය මහත්තයා නැවත ලංකාවට ඇවිල්ලා දේශපාලනයට එවිද කොහොමද ඔබතුමා හිතන්නේ? මම දන්නේ නැහැ ඉතින් මට දැන් වැඩේ මේකද? එතුමාට අත්වෙච්ච ඉරණම අනුව නම් මට නම් හිතා ගන්න බෑ නැවතත් මේ රටේ ඇවිල්ලා මේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා. මොකද මම දැක්කා Facebook එකේ ලොකු සටහනක් තියෙනවා මහින්ද රාජපක්ෂගේ බාලම පුතා මගුල් ගෙදරකට ගිහිල්ලා. චන්න විජයවර්ධනගේ සහ ගාමිණී ෆොන්සේකාගේ මිනිබිරියගේ දකාගේද චන්න විජයවර්ධනගේ පුතෙක්ද කොහෙද? දුවාරයාගේ පුතා. වෙච්ච අත්දැකීමක් ගැන මම හිතන්නේ මේ වගේ දේවල් වෙන පරිසරයක මම දන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මෙතුමාට මෙහි ඇවිල්ලා තැනකට ගිහිල්ලා වාඩි වෙලා සුපර් මාකට් එකකටවත් ගිහිල්ලා එහෙම ඉන්න පුළුවන්.